අස්වැන්න නෙලීම සිදුවන්නේ ජනවාරි පෙබරවාරි මාසවලයි. මෙම මාස ශාස්ත්‍රීයකත්වයෙන් පිරී පවතිනවා. මේ නිසාම තයිපෝ ගර්ල් මේ මාසයේ ආශ්‍රිතව උදා වෙනවා. තයියනු දෙමළ ක්‍රමයට අවුරුද්දේ මුල් මාසයයි. දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ ජනයාගේ ආභාෂයෙන් අපේ රටටද තයිපෝ ගර්ල් සැමරීම පැමිණි බව විශ්වාස කරනවා. ඕනෑම අයෙකුට උපකාරයක් කළහොත් ඊට කෘතවේදීත්වය දැක්වීම මනුෂ්‍ය සාරධර්මයක්. ස්වභාව ධර්මයට, සූර්යාට, කෘෂිකර්මාන්තයට සහය වන සතා සිපාවුන්ට කෘතගුණ සැලකීම තයිපෝගල් උත්සවයේ විශේෂත්වයක්. කලට වැසි රටට හොඳ කලක් ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට කන්නලව් කිරීමද මෙහිදී සිදුවෙනවා. නිවාස ශුද්‍ර පවිත්‍ර කොට පැරණි දෑ ගිනි තබා ඉවත් කිරීමද තයිපෝගල්හි විශේෂත්වයක්. සූර්ය දෙවියන් වෙනුවෙන් කිරි උතුරවා නමස්කාර කරන දෙමළ හින්දු බැතිමතුන් මසක් පුරා කිරි ආහාර ගැනීමෙන් වැළකී සිටිනවා. සිය ගොවිතැනට සහය වන ගවයින් නහවා සරසා කිරිබත් කැවීමෙන් පවා කෘතවේදීත්වය දැක්වීම දෙමළ හින්දු ජනයාගේ සිරිතයි. මේ අතර දමිළ හින්දු ජනයාගේ තයිපොංගල් දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සුභාශිංසනය කර තිබෙනවා. සුරක්ෂිත දේශයක් සඳහා සශ්‍රීකත්වයේ වෙනුවෙන් කැප විසිරින සියලු සූර්ය දෙවියන්ගේ ආශිර්වාදය ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කර තිබෙනවා. හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වන ජාතික ප්‍රතිපත්තිය සාර්ථක වනු දැකීම බහුතර ශ්‍රී ලාංකික ජනතාවගේ අපේක්ෂාව වන අතර තයිපොංගල් සමය ඒ සඳහා දැඩි උද්‍යෝගයක් සපයන බවද ජනාධිපතිවරයා එම පණිවිඩයෙන් දක්වා තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද තයිපොංගල් දිනය වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කර තිබුණා. සෞභාග්‍යමත් දේශයක් ලෙස ලොවට පිය නැගීම සඳහා වූ උදාර අරමුණ සාක්ෂාත් කර ගැනීමේදී තයිපොංගල් දින අර්ථයන් මහ ගුපිටු බලයක් බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද තයිපොංගල් දිනය වෙනුවෙන් සුභාශිංසන කර තිබුණා. සබහදාමට වඩ වඩාත් සමීප වීමේ අවශ්‍යතාව දැඩිව දැනෙමින් තිබෙන වකවානුවක සබහදා මහා බැඳුණු තයිපොංගල් වැනි සංස්කෘතික උත්සව අවශ්‍යයෙන්ම වඩා අර්ථයක් එක්කරන බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. දිවයිනපුරා දෙමළ හින්දු බැතිමතුන් තයිපොංගල් දිනය සමරන බව අප වාර්තාකරුවන් සඳහන් කළා. වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.